මොනවද ෂූට් කරේ? දැන් මට මෙහෙමයි සඳරේ මත මට මේ ඉතා ඉහළ සංගීත හැකියාවක් එහෙම නැහැ. මට මට රස විඳින්න පුළුවන් මට්ටමේ ගීතයක් ගායනා කරගන්න පුළුවන්. දැන් මම නිදාගෙන ඉන්නවා ගෙදර. ඊට පස්සේ දැන් මගේ හිතට දැන් එනවා අදහස්. දැන් අහන්න එපා මොනවද ඒ කියලා. නෑ නෑ අහන්න අහන්න අහන්න. ඔව්. මේ එතකොට දැන් මම මොකද දැන් ඇත්තට මොනවද ඒ අදහස්? ඉතින් අහන්න. හරි. හරි හරි. දැන් චන්දන මහත්තයා මේ වගේ මොකද මම දැන් දැන් ඉන්නවා ඉන්න දැන් මම දැන් මට දැන් නිදි පැදුර ගාව අපිට කොල්ල කෑලි පෑන්නේ නෑ නේ. නෑනේ ඔව්. හැබැයි එකක් තියෙනවා. මොකද්ද? ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය නිදි පැදුර ළඟ තියෙන්නේ කුමක්ද? හොඳ නැති එකක් නම් ෆෝන් එක. ආන් ඒක. එතකොට ඒකේ මම ටක් ගාලා දැන් මට එනේ ඒවා මම ටක් ගාලා මේක ලියාගත්තා. ඊට පස්සේ දැන් මේ පාන්දර 2යි. 2යි 2ම ආරයි. ලියාගත්තා. ඊට පස්සේ මේ ඒක තියාගෙන ඊට පස්සේ මේ මම ඒක එලිසම ගලපලා ආපහු හැදුවා. අදහස තියෙනවා එතන. ඊට පස්සේ හැදුවා. ඊට පස්සේ ඒක මගේ මිත්‍රයට දුන්නා. එයා හරිම ලස්සන මේකක් දාලා දුන්නා. තනුවක් ඊට පස්සේ මේ මම ඕක රෙකෝඩ් කරා. ඉතින් රෙකෝඩ් කරලා වෙඩින් එකේ දැම්මා. ඊට පස්සේ දැන් හැමෝම අහනවා. දැන් මේගොල්ලන්ගේ මෙයාගේ යාළුවෝ එහෙම හිටියා. සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා. මගේ මිත්‍රයන්ට වඩා මෙයාගේ මිත්‍රියෝ මේ යෙහෙලියෝ හිටියා සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ලස්සන ගෑල්ලම හිටියා එතන. ඊටසේ දැන් දැන් ඔක්කොම ඉන්න ඉස්සරහ ඉන්න නේද? දැන් අපි ඉස්සරහ ඉඳගෙන පොඩි දිගේ මියා එතකොට මියා නෑ ඉන්න. ඊටසේ දැන් එක ඊටසේ එක්කෙනෙක් නමස්කාර කරා. ඉතින් ඔහොම තමයි කතන්දරේ. ඉතින් අපි ඕක දැන් ඔච්චර අගය කරන එකේ අපි බලමුකෝ අර ප්‍රොෆෙෂනල් සින්දුව. බලමුනේ අහමු. නිති නැති දෙනුවන් මාගේ ඔබෙරු විමසනවා හද ඇදි සිතුවම් සැනෙකින් විකසිත වෙනවා ළඟ රැඳි සුවඳින් මාමත් කරවනවා විඳ නැති ඇඟුමන් විඳිනට මට සිත් වෙනවා චා